ඊයේ දිනේදී මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වෙනවා දිවයින තුලින් මනුෂ්‍ය ඝාතන දෙකෙන් එක් මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වෙන්නේ උහන ප්‍රදේශයේ 30 උහන ප්‍රදේශයේ 24 හැවිරිදී තම බිරිඳ ඔහුගේ ස්වාමි පුරුෂයා විසින් පිහියෙන් නැල ද්වාර සිටුවීමේ අනතුරුව ඝාතනය කර තිබෙනවා මේ පවුල් ආරවුලක් වත් සිදු මනුෂ්‍ය ඝාතනයක් වටයි වාර්තා වෙන්නේ එවාගේම අනෙක් මනුෂ්‍ය ඝාතනයේ වාර්තා වෙන්නේ ඉදිරිගත හේන පොලිස එහිදී අදාළ කාන්තාව ඇගේ ස්වාමි පුරුෂයා විසින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා මෙහිදී අනාවරණය වෙන වැදගත්ම කරුණ වන්නේ මේ දිනවල විශේෂයෙන්ම තම කලත්‍රයා ඝාතනය කිරීම පිළිබඳ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා මේ සිද්ධීන් දෙකේදීම පුරුෂයන් විසින් තම බිරිඳ ඝාතනය කර තිබෙනවා මේ නිසා මේ ගැන ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු වී තිබෙනවා පවුල් ආරවුල් දුරදිග යාම විශේෂයෙන්ම පවුල් ආරවුල් වල පවුල් අතර තිබෙන අසමගිය දුරදිග යාමේ ප්‍රතිඵලයක් හැටියට මේ ආකාරයට බොහෝ විට කාන්තාවන් අදාළ පුරුෂයන් විසින් ඝාතනය කිරීම සිදු වෙනවා අවසානයේදී මෙවැනි අපරාධ වල විඳිතයින් බවට පත් වෙන්නේ එම පවුල් වල කුඩා දරුවන් මේ නිසා විශේෂයෙන්ම පොලිසා ළමහා කාන්තා කාර්යාංශය මේ ගැන විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ළමහා කාන්තා කාර්යාංශ මගින් සාමාන්‍යයෙන් පවුල් ආරවුල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව උපදේශාත්මක වැඩමුළු එවැගේම දැනුවත් කිරීම පොලිස් ස්ථාන මට්ටමින් ග්‍රාමීය මට්ටමින් සිදු කිරීමට කඩිනමින් කටයුතු සූදානම් කර තිබෙනවා විශේෂයෙන්ම එක් කලත්‍රයෙකු විසින් අනෙක් කලත්‍රයා ඝාතනය කිරීමේ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබී තිබෙන නිසා ඒ පිළිබඳව උපදේශනාත්මක සිද්ධාන්ත සහිතව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබෙනවා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක්ම ඒ සඳහා යොදා නොගෙන නීතිය ක්‍රියාත්මක කිරීමත් සමගම උපදේශනය මගින් මෙවැනි පවුල් ආරවුල් සම්බන්ධයෙන් වහාම ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා එවැගේම ඔබේ පවුලේ මේ ආකාරයක ආරවුලක් ගැටලුවක් එවැගේම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ළඟම තියෙන පොලිස් ස්ථානයේ ළමහා කාන්තා කාර්යාංශයට ගොස් එහි සිටින කාන්තා නිලධාරියන් හමුවන්න විශේෂයෙන්ම ළමහා කාන්තා කාර්යාංශවල පත් කර තිබෙන්නේ සේවය සඳහා කාන්තා නිලධාරියන් ඒ අනුව ඒ සඳහා ඔබට විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරන්න පවුල් ආරවුල් දුරදිග යාමෙන් ඝාතන සිදුවීම කලත්‍රයෙන් ඝාතනය වීම අවසානයේදී දරුවන් විඳිතින් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා.